පෞද්ගලික අංශයේ PCR පරීක්ෂණයක් කරන්න රුපියල් 8500ක් යනවා. මේක ඉතාම අසාධාරණයි. රජයේ අපි රජයෙන් ඉල්ලනවා කරුණාකරලා මේකට යම් ආකාරයේ සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. පෞද්ගලික රෝහල් වලට රුපියල් 8500ක් යනවනම් ඒ PCR පරීක්ෂණ කරන ප්‍රමාණයේ ඒ මුදල රජයෙන් ගෙවන්න. මට 100ට නැගෙනවා මේ වර්ෂයේ මාර්තු පෙබරවාරි මාර්තු අප්‍රේල් මාසවල පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ මාසවල කොරෝනා වසංගතය දරුණුවටම මේ රටේ පැතිරුණත් මේ රජය ක්‍රියා කරපු ආකාරයෙන් රටේ ජනතාවට මතයක් ආවා දැන් කොරෝනා මේ රටෙන් තුරන් වෙලා කොරෝනා අවදානමක් නැහැ කියලා අද මේ රජය හැසිරෙන්නේ ඒ ආකාරයෙන්මයි ඔබ දන්නවා මේ වෙනකොට මරණ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වෙලා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වෙලා නමුත් මන් දන්නේ මොන විද්‍යාත්මක හේතුවක් සලකලා බලලාද කියලා මේ මෙහි මේ විදියට ක්‍රියාත්මක වෙන්නේ අද සෞඛ්‍ය උපදේශ ඒ සියල්ලම නොතකා ඒ අවශ්‍ය පරිදි ඒ ලිහිල් කිරීම සියල්ලම සිදු වෙනවා දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න වෛද්‍ය සංගම් පැහැදිලිවම කියනවා තව මෙහෙම ගියෝතින් විශේෂයෙන්ම මහාචාර්ය මලික් පීරිස් මහතා මේ රටට ලොකුම අවදානම කාලයක් මේ ඇති වෙන්නේ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ මාසේ ඊළඟ මාසේ වෙනකොට මේ ඊටාම ධර්ම තත්වේ කොරෝනා රැලි පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ලට වඩා වැඩි භයානක තත්වයක් මේ වෙනකොට පත් වෙනවා කියන එක ප්‍රකාශ කරනවා. ඒතකොට මෙන්න මේ වගේ විශේෂඥ වෛද්‍යවරුන් මෙහෙම කියනකොට ඒ විතරක් නෙමෙයි විශේෂඥ වෛද්‍යවරුන් විතරක් නෙමෙයි අපිට තේරෙනවා මේ අපි දන්න හැමෝටම කොරෝනා වසංගතයේ කොවිඩ් පොසිටිව් වෙනවා. අද මේ කොරෝනා වසංගතයෙන් බේරෙනවා කියන්නේ ලොතරැයියක් හැදෙනවා වගේ. ලොතරැයියක් හැදුනා සමානයි මේ කොරෝනා වසංගතයෙන් බේරෙනයි. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී අද රෝහල් විශේෂයෙන්ම ඔබ දන්නවා රජයේ රෝහල් පමණක් නෙමෙයි පෞද්ගලික රෝහලකවත් මුදල් දීලා මේ පෞද්ගලික රෝහල් දවසකට රුපියල් 20000ක් වගේ ගන්නවා. ඒක හෝටල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් රෝහල වෙන්න පුළුවන්. ඒ ඇඳක් ලබා ගන්න නොහැකි තත්ත්වයේ තියෙනවා වේටින් ලිස්ට් එකක් තියෙනවා ඒ හෝටල් වලට ඒ වෛද්‍ය මධ්‍යස්ථාන වලට පෞද්ගලික අංශය යන්න රුපියල් 20000ක් ගෙවලත් යන්න හෝ ඊට වඩා වැඩි මුදල් ගෙවලක් යන්නත් වේටින් ලිස්ට් එකක් තියෙනවා එතකොට රජයේ රෝහල් වල ගත්තාම අපිට මේ පින්තූර එවල තියෙනවා අපිට වීඩියෝ එවල තියෙනවා අද රජයේ රෝහල් වල වැඩිපුරම ඉන්නේ ඇඳ යට කොරිඩෝ වල ඇඳවල උඩ නෙමෙයි ඇඳවල තියෙන්නේ 100න්නම් 400ක් ඒ වාට්ටු වල ඉන්නවා ඒ වාට්ටු වල ඉන්න 400ම එක්කෝ කාඩ්බෝඩ් ලෑල්ලක් දාගෙන එහෙම නැත්නම් පොලිතිල් කොළයක් දාගෙන එහෙම නැත්නම් පත්තරයක් දාගෙන බිම ඉන්නේ එතකොට මේ මෙන්න මේ වගේ තත්වයක් දරා ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා එතකොට මේ වෛද්‍ය ශාස්ත්‍රයේ උපදෙස් නොතක කාගේ උපදෙස් අනුවද මේ රට ලිහිල් කරන්නේ මේ 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 තවත් විවෘත කරන්න රජයේ සේවකීන්ට අනිවාර්ය කරලා තියෙනවා ගුරුවරුන්ට පාසල් වලට මේ ගුරුවරුන්ට ගුරුවරු සියලු මේ පාසල් සියල්ලම අපි දන්නවා අපිට දරුවෝ ඉන්නවා මේ පාසල් විවෘත කරලා නැහැ නමුත් මේ වෙලාවේ පාසල් විවෘත කරන්නේ නැතුව ඇයි ගුරුවරුන්ට පාසල් එන්න කියන්නේ? ඒකේ හින්දා මේකේ ඉතා පැහැදිලි අද මේ ආණ්ඩුවට විරුද්ධව එන ජන රැල්ල මම ඉතා සතුටු වෙනවා ඊයේ කොළඹ අධිකරණයේ පොලිසියට විරුද්ධ මේ සමගි ජන බලවේගයට අනුයුක්ත බුද්ධි මණ්ඩපය
මේ කොතලාවල පනතට විරුද්ධව ඒ කරපු උද්ඝෝෂණයට අධිකරණයට ගිහිල්ලා ඒක තහනම් නියෝගයක් ගන්න ගිහිල්ලා තියෙනවා. අධිකරණය තා ස්වාධීන ආකාරයෙන් මේ තහනම් නියෝග විරෝධතාවයන් කිරීමේ අයිතිය නැති කරන්න ලබා දෙන්න බෑ කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ අද ගුරුවරුන්ව මහපාරට එන හින්දා මේ ආණ්ඩුවට විරුද්ධව මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳන්නේ නැති හින්දා මහපාරට ඇවිල්ලා විරෝධතාවයන් කරන හින්දා අද මේ ආණ්ඩුව දෙන උත්තරය තමයි මේකට දෙන විසඳුම තමයි මේ ගුරු ප්‍රශ්නයේ කැබිනට් මණ්ඩලයේදී ඊයේදී සාකච්ඡා කරාත් ඒ අයට සාධාරණයක් ඉටු නොකර ඒගොල්ලන් දෙන උත්තරය තමයි එන්න පාසල් වලට ඇවිල්ලා උගන්වන්න විරෝධතාවයක් කරන්න උගන්වන්න ළමයි නැ පාසල් වලට ඇවිල්ලා ඉන්න කියලා මේ රජයේ සේවකීන් මේ වෙලාවේ විශේෂයෙන්ම අපි සමගි ජන බලවේගය හැටියට අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ රජයේ සේවකීන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න විශේෂයෙන්ම ගැබිනි කාන්තාවන්තුත් ඒ වගේම මේ කිරිදෙන මව්වරුන්ට මේ වෙලාවේදී අපි විශේෂයෙන් සමගි ජන බලවේගය හැටියට ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ගැබිනි රජයේ සේවකීන්ටත් ඒ වගේම මේ කිරිදෙන රජයේ සේවිකාවන්ටත් කරුණා කරලා මේ 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 ඉතාම කුඩා වයසේ ඉන්න දරුවන් නිසා ඒ විශාල අවදානමක් තිබෙන නිසා ඒ අයට මේ රජයේ සේවයට පැමිණීම කරුණා කරලා මේක නතර කරන්න මේක මේක අපි ඉල්ලීමක් කරන්නේ මේ ආණ්ඩුවෙන් මට තේරෙන්නේ නැහැ හිතක් පපුවක් නැති කවුද මේ වගේ තීන්දුව తీරද ගන්න කියන ඒකින්ද අපි මේ රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අවදානමට ලක් වෙන්න පුළුවන් රාජ්‍ය සේවකයන් විශේෂයෙන්ම ගැබිනි කාන්තාවන්ටත් ඒ වගේම කුඩා ඉතාම කුඩා මව්කිරි වලින් යැපෙන දූ දරුවන් ඉන්න ඒ අම්මලට රජයේ සේවකයන් හැටියට මේ වාර්තා කිරීම කරුණා කරලා නතර කරන්න කියන එක. ඒ වගේම තමයි මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරනවා ඉතාම කරුණාවෙන් මේ PCR පරීක්ෂණ ඇන්ටිජන් පරීක්ෂණ දැන් අපිට ආරංචි වෙලා තියෙනවා PCR පරීක්ෂණ කරන ප්‍රමාණය යම් හස්තයක් යම් ආකාරයේ බලපෑමක් අනුව PCR කරන පරීක්ෂණ කරෙන්නේ නැහැ. දැන් අපේ ආසනවල පොසිටිව් වෙලාද නැද්ද කියලා බලන්න PHI මහත්වරුන්ට කතා කරාම යම් ආකාරයේ ප්‍රමාදයක් දින ගණනක ප්‍රමාදයක් මේ පැය කීපයක නෙමෙයි දින ගණනක ප්‍රමාණයක් තියෙනවා. එතකොට දවස් ගානකට පස්සේ තමයි PCR පරීක්ෂණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. PCR පරීක්ෂණය කරාට පස්සේ තවත් දවස් 4ක් 5ක් යනවා ඒ ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට මේ ලෙඩා අමාරු තත්ත්වයේ ඉන්නවනම් මැරිලා. එහෙම නැත්නම් ප්‍රතිඵල එනකොට ලෙඩේ හොඳ වෙලා තවත් සිය ගණනකට පතුරවලා. ඒකෙන් ඉඳ කරුණා කරලා අද මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන මේ තත්ත්වය සැබෑ ආකාරයට මේ රටේ ජනතාවට පෙන්වන්න. ඒ විතරක් නෙමේ අද අපිට අවශ්‍ය නම් පෞද්ගලික රෝහලකට ගිහිල්ලා මුදල් දීලා PCR පරීක්ෂණයක් සිදු කරන්න ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතාල වගකීමෙන්ම කියන්නේ එහෙම ඒක රජයෙන් තහනම් කරලා තියෙනවා. මට අවශ්‍ය නම් අද PCR පරීක්ෂණයක් කරන්න ඇයි මට රෝහලකට පෞද්ගලික රෝහලකට ගිහිල්ලා රුපියල් 8500ක් හරි රුපියල් 9500ක් හරි ගෙවලා තමන්ට ඕන PCR පරීක්ෂණය කරන්න බැරි. ඇයි ඒ අවස්ථාව නතර කරලා තියෙන්නේ? ඒකට තවත් වෛද්‍යවරයෙක් හම්බෙලා වෛද්‍යවරයාගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් අරගෙන ඒ වෛද්‍යවරයාටත් කීයක් හරි ගෙවලා ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ PCR පරීක්ෂණයක් කරන්න. අනිත් එක කල්පනා කරලා බලන්න පෞද්ගලික අංශයේ PCR පරීක්ෂණයක් කරන්න රුපියල් 8500ක් යනවා. මේක ඉතාම අසාධාරණයි. අපි රජයෙන් ඉල්ලනවා කරුණා කරලා මේකට යම් ආකාරයේ සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. පෞද්ගලික රෝහල් වලට රුපියල් 8500ක් යනවා නම් ඒ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය ඒ මුදල රජයෙන් ගෙවන්න. එහෙම නැත්නම් අඩුවානේ භාගයක් කරි රජයෙන් ගෙවන්න.
කල්පනා කරලා බලන්න රුපියල් 8500කට PCR පරීක්ෂණයක් කරාම එක පවුලකට එක PCR පරීක්ෂණයක් කරලා හරියන්නේ නැහැ. දැන් එක මට හැදුනා නම් මගේ ගෙදර ඉන්න අනිත් හැමෝටමත් PCR පරීක්ෂණයක් කරන්න ඕනේ දින කීපයකට පස්සේ ගිහිල්ලා. එතකොට පෞද්ගලික අංශයෙන් PCR පරීක්ෂණ හතරක් කරොත් රුපියල් 32000 අවමේ. රුපියල් 32000. එතකොට සාමාන්‍ය වැටුප කීයද? රුපියල් 25000යි 35000යි. එතකොට කන්නේ බොන්නේ නැද්ද? කන්න බොන්නේ නැතුව PCR පරීක්ෂණ කරන්න වෙලා තියෙනවා. ඒකින්ද මේ රජයේ කරුණාකර මේ ඇයි මේව ගැන හිතන්නේ නැත්තේ? දැන් අපිට මේ අවදානමට ලක් වෙලා මේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා. තමුන් ඇයි මේ රජයට බැරි PCR පරීක්ෂණ ටික පෞද්ගලික අංශයේ හරි කරලා ඒකට යන මුදල රජයෙන් ගෙවන්න? මහ ලොකුට කියන්නේ අපිට නම් ඕන තරම් සල්ලි තියෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ 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 මේවටයි වියදම් කරන්න ඕනේ. හැබැයි මේවට වියදම් කරන්න නැතුව ඈ නගර 100ක් අලංකරණය කරන්න බිලියන ගාණක් ගෙවන්න හදනවා. මේ අනවශ්‍ය ලෙස මේ අධිවේගී වර්ග පාරවල් කාපට් කරන එකට අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් යනවා. එතකොට කියන්නේ නෑ නෑ මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ නෙමෙයි කරන්නේ අනිතේ. අපේ මේ රටේ ජනතාවට අපිට අදාළ නැහැ මොන වැය ශීර්ෂයේද කියලා. මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ තියෙනවා නම් ඒක මේ වෙලාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට ගේන්න ඕන නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක ගේන්න. ඒකට සම්පූර්ණ සහයෝගය මේ රටේ මහජන නියෝජිතයින් ලබා දෙනවා. ඒකින්ද බොරු විකාර කරන්න එපා. මේ වෙලාවේ අපිට ඕනේ නගර අලංකරණය කරන එක නෙමෙයි. කරුණාකරලා PCR පරීක්ෂණ ටික නොමිලේ කරන්න අවස්ථාව ලබා දෙන්න. පෞද්ගලික අංශයට මේ 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 සෞඛ්‍ය ශාස්ත්‍රයේ රජී පාර්ශවයෙන් ලොකු කාලයක් ගත වෙනවා නම් පෞද්ගලික අංශයෙන් මේක ඊට වඩා ඉක්මනට කරන්න පුළුවන් නම් මේ රටේ ජනතාව ගැන හිතලා රටේ ජනතාවට මේ අවස්ථාව ලබා දෙන්න පෞද්ගලික ශාස්ත්‍රයට හරි ගිහිල්ලා PCR පරීක්ෂණයක් කරලා ඒ ඒ PCR පරීක්ෂණයට යන රුපියල් 8500 හෝ 9500 රජයෙන් ගෙවන්න. එන්න අන්න මේ වගේ අවස්ථාවක් රජයෙන් ලබා දුන්නොත් මං හිතන්නේ මේ පැතිරෙන වේගය අපිට අඩු කරගන්න පුළුවන් වෙනවා.